පසුගිය යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ යොවුන් මලල ක්‍රීඩා කණ්ඩායම ඊයේ ශ්‍රී ලංකාවට පැමිණියා. මෙහිදී වඩා අවධානයක් හිමි වූයේ ධීවර පවුලක ඉදිද දැඩි අපහසුතා මැද ක්‍රීඩාවේ නියැලිමින් ඉතිහාසයේ මුල්ම වරට ශ්‍රී ලංකාවට යොවුන් ඔලිම්පික් පදක්කමක් දිනු පාරමී වසන්තිය. ක්‍රීඩා අමාත්‍යංශයෙන් කිසිදු උපකාරයක් නොමැතිව අනුග්‍රාහකයෙක්ද නොමැතිව ණය වී සිය නිවසද උකස්කොට මව්බිමට යොවුන් ඔලිම්පික් පදක්කම් ගෙනා පාරමී වසන්ති තමන්ගේ දුෂ්කරතා අසීදුකම් පිළිබඳව රටට කීවාය. කෙසේ වෙතත් වර්තමානයේ ක්‍රීඩා අමාත්‍යංශයෙන් තනතුරු වරප්‍රසාද ලබමින් සිටින හිටපු ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ එහිදී සිදු කළ ප්‍රකාශයක් කතාබහට ලක් වී තිබේ. එහිදී සුසන්තිකා ජයසිංහ ප්‍රකාශ කළේ මෙම ක්‍රීඩිකාවන් ක්‍රීඩා අමාත්‍යංශය විවේචනය කිරීම හරහා ක්‍රීඩා ඇමතිවරයා අපහසුතාවයට පත්වන බවත් තමන් ඊට විරුද්ධ බවත්ය. තමන්ට මුදල් ආධාර ලබා දුන්නේ ඔලිම්පික් පදක්කම දිනූ පසු බව කී සුසන්තිකා, එම නිසා මෙම ක්‍රීඩිකාවන්ට ලබා දෙන පහසුකම් ප්‍රමාණවත් බව කීවේය. තමන්ට අමාත්‍යංශයේ තනතුරක් සහ රැකියාවක් ලබා දී ඉහළ වැටුපක් ගෙවන ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා රැකගැනීමට සුසන්තිකා ජයසිංහ සිදු කළ මෙම ප්‍රකාශය මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැඩි ආන්දෝලනයට තුඩු දී තිබෙනවා. සුසන්තිකාගේ මෙම ප්‍රකාශය සමාජ ජාලාවන්හි දැඩි පිළිකුලට භාජනය වී තිබූ අතර සමාජජාල ක්‍රියාකාරිකයන් ප්‍රශ්න කර තිබුණේ තවත් ක්‍රීඩිකාවක් ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් ගෙන එනවාටදීන් සුසන්තිකා ජයසිංහ කටයුතු කරන බවයි. ඇයගේ මෙම ප්‍රකාශයේ ගැබ් වී තිබුණේ කුහකත්වයේ බවත් සුසන්තිකා ජයසිංහ මෙම යොවුන් කණ්ඩායමේ අධීක්ෂණ නිලධාරිනිය ලෙස පත්කිරීම ඔස්සේ මෙම ක්‍රීඩිකාවන්ට අකට යුතුකම් සිදුවීමේ අවධානමක් පවතින බවට සමාජජාල මාධ්‍ය ඔස්සේ අදහස් පළව තිබුණා. මේ එම හඬපටයයි. කවුරු හරි කියනවා නම් ක්‍රීඩකයෙක් අපිට පහසුකම් ලැබෙනවා අඩුයි කියලා. එහෙනම් අපිට එදා තිබුණේ මොනවද කියලා මම අහන්න කැමතියි. අතීත ඉඳලා ගත්තාම ශ්‍රියානි මම දර්ශ අපි කවුරු ගත්තත් අපි ඊට වඩා අසිරිතාවයන් වලින් ආවේ. ඒතරම මේගොල්ලන්ට දැන් ඊට වඩා හොඳ දේවල් තියෙනවා. තාක්ෂණයේ දියුණුවත් එක්ක ජයග්‍රහණ ලැබුවම Facebook එකේ දාලා දුප්පත් ළමයෙක් මේ විදිහට ජයග්‍රහණ ලැබලා මේවයි කරලා කියලා එහෙම විවේචනය කරනවා. ඒ තුලින් ඇත්තටම විවේචනයට ලක්නේ ක්‍රීඩා අමාත්‍යංශ ක්‍රීඩා ඇමතු. මේකට මම විරුද්ධයි. මෙයාලට මේ දේවල් ලැබෙනවා. මේ ජූනියර් තරගයක් දින්න කියලා 75,000ක් මට හම්බුනේ ඔලිම්පික්. ඉතින් ඒ නිසා ඒ පාසල් දරුවේ දොර අධ්‍යාපන අමාත්‍යංශයට වැඩි ඩියුටි එකක් තියෙනවා. ක්‍රීඩා අමාත්‍යංශයට වඩා. ඉතින් ඒ නිසා ඒක තුල මේ දරුවට ක්‍රීඩා අමාත්‍යංශයෙන් උදව් කරන ප්‍රමාණය දිනපතා අලුත්ම පුවත් දැන ගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුව එබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.